දන්නේ විලාදින් සමගිය නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මේ ප්‍රැක්ටිකල් එක ආවනම් එක තම්බියකට අපිට අත තියන්න හම් වෙන්නේ කවුරුත් කතා කරන්නේ මාවනල්ලේදී මාවනල්ලේ අර බයිසිකලයට සිංහලයා පැන්නේ නැත්තම් අල්ලගන්නද අද පන්සල් 40ක් 50ක් බෝම්බ පුපුරලා අර පිටරටින් සල්ලි එවන මොඩියෝ අර මුස්ලිම් ඉන්නා තරණ කරලු මොඩියෝ ටික ලංකාවේ ගඩාවිට අද වඳිනවා සදාම් හුසෙන් අදහනවා ඒ රටවල් ඉවර කරා ඇමරිකාව අපේ රටත් ඒකෙන් තමයි දඟල ගන්න අනේකයි ඒ නිසා සිංහලියෝ වහ වහ එකතු වෙන්න ඕන බෞද්ධකම ආරක්ෂා කර ගන්න ඕන දුටු තැන දැන් පිටකොල් විහිම රැයට ඉන්න ඔය ටිකම ආරුපුර සිවුරු දාන්න සල්ලි එකතු කරන එක විකාර කරන එන බීලා ඉන්න දුටු තැන මම පහර දෙනවා ඒගොල්ලන්ගේ අයිතිය දැන් මට ඊයර හඳුරුව කිව්වා වගේ ඒ හඳුරු මාව ඊයේ තමයි ඉස්ලාම දැකලා තියෙන්නේ ඉතින් මෙයාගේ පොඩි පොඩි විවේචන දීලා දෙනවා මං කියන්නේ සමා වෙන හඳුරුනේ කියනවා දකින්න නැතුව කවුද විවේචනය කරන්නේ කොහොමද බොහොම ආදරේ ශ්‍රී ලංකා ටී-ෂර්ට් එකක් නේ අර අපේ ආන්වෙන්දනයකද මහවිහාරේනේ ආන්වෙන්දනයක ලස්සන ටී-ෂර්ට් එකක් නේ එනකොට අන්දරයන් පොන්ට් එක අපල එන මහාන කරලා දෙවන්නේ ඔයගොල්ලන්ට ඉස්සු මං ගියාම මේසෙනේ මම ඔක්කොම කතා කරන්න ඉන්නේ ටිකට් එකට සල්ලි ගන්නවා වෙනම ඇඳුම් වල ට්‍රැවලින් කියලා වෙනම ගන්නවා නේ ඉතින් එකයි 30ක් යන්නේ නැහැ ටිකට් එකට එතන මේ සල්ලි කොහෙන්ද යන්නේ ගණන් සල්ලි මිනිස්සුන්ගේ ඔය කතා කරනවා යමති කෙනෙක් ඉන්නේ හරියට නැමතුමයි කොල්ලෙක් නේ අන්නේ ගදේශපාලනේ නෑ මොකද මම දේශපාලනේ කතපහකට ගණන් ගන්න හැබැයි මම ඕනම යමතියෙක් කියනවා මම වෙන්නේ ඇයි රණ්ඩේ පඩි ගන්න ඒගොල්ලන්ගේ වාහන දෙන්නේ ඒගොල්ලන්ගේ මට නිකන් හරි සතුටක් ආවා මම කැමතිම ජනාධිපතිෙක් නෑ රුසිය ජනාධිපති ලෝකේ වාහන දාලා තියෙන ලස්සන්ට යන හෝලිමඩ වාහන පේච් එකක් දාලා තියෙන පුටිත් යන්නේ හතයි ඇයි යාගේ ආත්ම ආරක්ෂා හොඳට දන්නෝ මේ මිනිස්සයා තමුන් ගැන තමුන් විශ්වාස දැන් මුල් මහත්තයා කුමාර මහත්තයා එයාට දෙන යාළුවෝ ටික ඒ කිව්වම බලටේ මේ විශ්වාස කියන ආත්ම විශ්වාසය ඒ වගේ අපේ අර අපේ කුමාර මහත්තයා කවුරු මෙන්ටද මහත්තයා ඇවිල්ලා නේද කො මෙට්ට මහත්තයා ආවේ නැහැ. ඔව්. තව කවුරු මහත්තයෙක් කියලා නේද අපි කතා කරේ? කුමාරයි. ඔව්. මගේ එනවා. මම සියයක් කඩේ නේ. ගහලා තියෙන බෝඩ් එක තෑගි අනවශ්‍යයි මානං අවශ්‍යයි කියලා. මම තව දෙන්න ගියාම ගෙනියන්න බලක් එහෙම නැහැ. බොහොම දිග ගමනක් ආවා. පොඩි ගමනක් නෙවෙයි. අහම්බෙන් මහාන වෙන්න හිතුනේ. මහාන වෙන්න හිතුනේ මලී මහානායක එහෙම කර දන්නේ සෝමාරුවන්ගේ ගුරුනාංශේ ධර්මායතන මහරගම ඔය එක එක ආයතන එනවා ජනප්‍රිය වෙනවා බහිනවා නගිනවනේ මහරගම ධර්මායතන හැමදාම එක ටයිප් එකේ තියෙනවා ළමා තරුණ වැඩි සිල් සමාදාන කියලා හැමදාම එක විදිය උරේන්නේ පල්ලේ යන්නේ ඉංග්‍රීසි වෙනම තියෙනවා මන්දම් පන්සල් කන්දර ගන්න ඉච්චාර පන්සල් දෙන්න මේ ආපු ගමන ගොඩක් දුරයි අහම්බෙන් මහානකමට ආව මහාන උනේ ගොඩක් කරන අපිට ආදරනේ අපිට පොඩි බෝධි ගාව දන්නේ නැහැ මහාන කරගයක් ආවා එහෙම කිතුනා අවුරුද්දක් ශ්‍රී මහා බෝධි අත ගාලා ශ්‍රී මහා බෝධි ගාම හන්නේ මම සතුටුයි දෙපොල් මහත තාම අර වැඩි පටන් ගත්තේ නැහැ ඕගලන්ට කරු කරලා කොරියාවේ මිනිස්සුන්ට මම අත්මාල් බාරි දෙන්න යන්නේ මට ඉතරේ තව තියෙන ඉලක්ක වෙන මොකුත් නැහැ ඉලක්ක බුදු පිළිම හැදෙනවා පන්සල් හැදෙනවා ඉඩම් ගන්නවා නිකන් දැන් නිකන් වෙනවා ඉබේට ඔර වෙනවා දැන් ඊළඟ තැනට යන්න ඕන දැන් ඇති ආපු ගමන ලොකු ගමනක් තියෙනවා යන්න මම ගෞරවයෙන් කියන්නේ උදව් කරන්න ආවම ගොල්ලන් දැන් අර ඊ අපි ගණේවි හම්බුණා මහත්තයෙක් කියාගේ මල්ලි මහන් ලයින් එක කිව්වා අර ඒ පන්සල් එක මම කෝ ඔයගලන් ස්පොන්ස් කර මන් ටිකට් එක දෙන්න ලංකාවේ දනාට එවස් මතක්කම් මේ වෙලාවේ දනාට එවස් එක ගංගාරාම ගියාම දකුණේ දකුණ ගියාම වෙනයි නේ ගඟෙන් එහායි ගම් දෙකක් එහා පට්ට කපටිව ඉන්නේ නෑ හොඳ උත්සාහවන්ත හැබැයි ඒ પરම්පරාව දැන් ඉවර වෙගෙන යන්නේ ඒ උත්සාහවන්ත වීරය දිනපු ජව සම්පන්න પરම්පරාව දැන් බැහැලා මේ ළඟදී බණට ගියා මාතර ගියාම හොඳ කළු අම්මා කෙනෙක් හිතට කොණ්ඩේ පොතලා හොඳ පැත්තක දානවානේ කළු කොළු අරන් ඉන්නේ පැත්තේ අම්මා කෙනෙක්
ඒ අම්මා ගිලම්පස්සේක තියෙන ගමන් කිව්වා මේ අපේ හාමුදුරුවෝ කියන බණ හැත්තටම හරි අපේ කොල්ලාර බිච්චෝ ඔබෝම තමයි ඉන්නවා කිව්වේ මොකක්ද යකෝ මේ කියන කෙනා තාත්තා ඉන්නේ සෞදියේ තත් පුතාට වයස 17යි ෆෝන් එකක් කියලා මුට උදේ ඉඳන් රැවෙන්නම් ඒක ඔබ වෙනවා අත්තම් එක ගණේ යන්නේ අත්තම් එක ගන්නෑ මෙන්තර අත්තම් වල උදේ ඉබිනවල නැගිටිද ඒව මුදුන් නැහැ ඒ පරම්පරාව හිමයි බොහොම පරිස්සමෙන් අද මෙතන ඉන්නවා තව මල්ලි කෙනෙක් නෑ අර අපි මාලය අද නම් බෑ මල්ලි ආයි නම් යන්නේ නෑ මල්ලි අපි කට්ටිය ඔය පන්ති ගිහින් මාචාරතුමාල දෙන්න සන්තෝෂයෙන් ඉහරස මොකද මාරි සන්තෝසයි අපේ උමේ අපේ උනේ අපේ රට හැබැයි මලද තියාගන්න මේ ජපාන මේ කොරියන් කාරෝසියට කටක් කැත්තව කමු ලැබී වැඩි හිටු ලැබී හේතුව කංගනේදී කාල ලංකාවෙන් කැමෙව්වා කියලා දන්නව වැඩි හිටි ඒක දන්නවා පරම්පරාව දන්නවා ඒ තමයි ඇත්ත කතාව එහිලා සන්තෝෂයෙන් ඉන්න හොඳින් ඉන්න ජීවිතේ දිනන්න වරද්දන මේ chance එකක් දැන් කෝට එක තවත් අලු කරනවාලු අපිට දැන් ඉතල ළඟදී ජනාධිපතිතුමා මේ ජනාධිපති කෝට රටගෙන ගිහිල්ලා ආවද ඒක කෝට එක දෙනවා ප්‍රේන්දියට ටික ටික බෙදෙනවා අර ඇමරිකන් කාර්යය උතුරු එක තරහෙන් තරමට හොඳයි. දැන් නැත උන්ට නිරස්සා දෙන්න මොකද ඩොලාරේ නම. තවත් කෝට අඩුවෙන්. හැබැයි එච්චර තියදී තෝගල්ලන් කොහොම හරි වාසනාවට විභාගෙ ලියලා පාස් වෙලා ඇවිල්ලා. ඒ තමයි ජීවිතේ හැටි. හිතුවේ නෑ කවදාද. පුංචි ස්කෑන් කාලගෙන මම ටීචර් කෙනෙක් වෙන්න මම මෙහෙම වෙන්න. අර හේ මොකද ටීවී එක මේ පොඩි ළමවඩස ගහනක් ගියා. ඒකේ නිවේදක යහන ලොකු වුණා මොනවද කරන්නේ කියලා. ඌ කියන තාත්තාගේ බබාලා හදනවා කියලා මම. නිවේදකයන් කට උතර නැති වුණා. අද ඒ වගේ හරි පෙයිච්ච කොල්ලෝ ඉන්නේ දැන්. ඉතින් ඒ වගේම මට චූටි මම හරි ආදරේ ලංකාවේ කලාවට. හැබැයි මේ මම මේ කාලේ ෆස්ට් ටයිම් ඔයගලන්ට කියන්නේ මට මංගල ඩෙනිස් දිනපු එකයි දෙරණේ කොල්ල දිනපු එකයි මම අනුමත කරන්නේ නැහැ දැන්. ඒ තරගයක් නැති වෙනවා ඒක. ඇයි තරගයක් නැති වෙනවා කියන්නේ? එයා බෑන්ඩ් එක හොඳට වැඩ කරලා මුළු ෆීල්ඩ් එකම අඳුරගෙන යන් ලොකු සපෝට් එකක් යටින් දීලා තියෙනවා. හිතට ඒක එක තරගයක් වෙන්නේ නැහැ. අනික කේ දෙරණ කොල්ලා දෙරණ පුතාත් අර පොඩි එකාගේ අයියා. එයාට දුන්නු සපෝට් එකම දෙරණෙන් තිබිලා තියෙනවා. එතන මොකද වෙන්නේ? තරගයක් නැති වෙනවා. පොඩි එකාට මම අර කොරියාවේ නේ ගැහුවානේ. මම කිව්වා දැන් හරි අමාරුනේ. ලක්ෂ 25ක් විතර දීලා එන්න ක්‍රමයක් හදන්න අවදසකයක් 1000කට විතර. එතන මොකද වෙන්නේ? පොඩි එකාගේ ජීවිතේ කොරියාට එන්නම වෙන්නේ. තෝමසරි බැරි වෙනවා. අනිත් වගේ තමයි ක්‍රමවේදයන් හරියට නැති වුනහම ඒව නැත්නම් මෙහි සුපර් ස්ටාර් දෙයක් නැහැනේ. කොරියාවේ නැහැද? ඇයි ඒ ක්‍රමවේද ඉච්චර සාර්ථක වෙන්නේ? ඉතින් මේ ඔක්කොම කියන්න කියලාගෙන ආවේ මේ මොකද කරන්නද? තමන් හරියට රස්සාව කරලා ආර්ථිකය තියාගන්න. හරිනේ? ඒ යාළුවෝ කතා කරලා අහනවනේ. ඒ බනට එනවද? මෙයාර පීඩා කරනවා එනවද? අද බර්ත්ඩේ පාටියක් තියෙනවා ඒක ගෙනවද දැන් රස්සාව මොකුත් නැත්තම් අහනවද මේ එනවද පාටියට දන්නවනේ පිච්චියක් කරන්නේ නැහැ සෝජුවක් කරන්න න්යා ගේන්නේ නැහැ කියන්නේ අන්න ඒකයි මොනා කියන්නද නැත්තම් මොකද ආර්ථිකය කියලා ගන්න ඒ බොරු කියන්නත් එපා බොරු කියනවනේ ගෙදර තියෙන ඩොග් ගාලේ වැසි කිය ඩොග් ගාලේ කිව්වේ ගෙදර අර කොට කොටුව ගාල වැටින් ඩඩිය ඇිනවනේ මේ වෙලට කියන්නේ සුපිරි පැදන් දී හිටියා යා කොළඹත් ඒ වගේ අසිතුල්ලා වගේ. සෙජුල්ලා ගිරන් කල්ලයිට් එකේ උත් තිබුණලු ඒ කාලේ. යාළු අපි මේ දවස්වල හොඳින් ඉන්නේ. මට වෙනවා මේ මොන දැක්කම සන්තෝෂයෙන් මේ බණහල නිවන් යන්න බෑ. එහෙම නිවන් යන්න බෑ. ඔක්කොම වෙලාට දැන් දෙකෝටියෙන් එක් කෝටි අත්පත් කර නිවන් ගිය ලංකාවේ බල තියෙන හැටි. try කරන්න මහනවේ. මහන වෙන්න ඕනේ නැහැ. එහෙනම් විශාකා අනිවිස මහනෝ නැහැ. තමුගේ මනස දියුණු කරගන්න. හෑ මනස දියුණු කරනවා කියලා මේ බණ පොත් කියලා සයිකෝ ගහන්න එපා ඈ සයිකෝ ගහන ඔයගොල්ලෝ ඊටම ගහන ඕනික නාන්නේ කන්නේ බොන්නේ ඈ බාහවනා කරගත්ත ඒවා නිකන් පවුල දාලා ගියලා වගේ එහෙම බෑ සතුටින් ඉන්න ඕන සතුට තියෙනවා ජීවිතේ ලිමිට් තියෙනවා වැඩ ඒක තමයි ජීවිතේ ඒ තමයි සත්‍යය ඒ නිසා හොඳින් ඉන්න සන්තෝෂයෙන් ඉන්නයි කියන්නේ පතමින් අද ගියත් මාන් කඩේ නෑ අලිමන්දියා කියන කම්පැනි එක කටේ ගන්නේ.
අදකෝ වැටු ගිහලා පන්ති ගිහලා අපි දාලා තියෙන විස්තරේ. අර ඒ නම ඇවිල්ලා පාලි පල්ලියම් ඇති නම ඇවිල්ලා හත නෙමෙයි මිදි කිව්වා. මට අර කියන්න තියෙන එකම දේ තමයි අර ඊළඟට මේ සර්ප්‍රයිස් කරන්න යනවා නේද මේ කොරියාවේ ඉන්න සතියක් කොළඹට ආදාව කියලා කියනවා ගෙදරට ගිහිල්ලා. එපා සල්ලි නාස්ති කරා. සල්ලි නාස්ති කරන්න එපා. මේ කොකාගේ බා. සල්ලි නාස්ති කරන්න එපා. බොහෝම දුක් විඳලා ලක්ෂ දෙකක් හොයන්න ලක්ෂ දෙකක් මාසයක් හොයන්න කොච්චර වියදම් කරනවද? ඇඟිලි ශක්තිය. ලංකාවට ගියහම මොහොත අයිරුවේ මෙහි දින ප්‍රධාන ගැටලුවක් තමයි මොකද්ද? කොන්දේ අමාරු. ප්‍රධානම ගැටලුවක් කොන්දේ අමාරු. ලංකාවේ උචර බෙහෙත් තියෙනවද? හරි. මාතලේ පැති තියෙනවා අපි අනිත් වෙද මහත්යගේ. හරි. කෙලෙම හෙළුවෙන් බීම දැම්මා පත්තුව බැඳා මේ කාටිලේජ් වවන්න ක්‍රමේ බෙහෙත. හරි අර මෙහි යන බොඩි මසාජ් එක ඔතාවයි කරන්නේ නම් කියන්නේ ඒව නෙමෙයි තියනවා කිරුබද්ද වල රජයට වහලා ගාව රජය ආයුර්වේදේ ඇයි මොකක්ද මේ වෙන්නේ උපදින් තියනවා කොන්දේ පිහිටලා සෙට් එක ගල්පඩි බෙල වගේ මෙහෙම ලස්සනට ඕකේ ඇතුළ තියනවා අමුලට් වගේ කාගේ ටිකක් ධන කනන් තියන පල්ලෙහා හරිය ටිකක් උඩ හරිය පොඩියට අරක ගෙවිලා ගෙවිලා වැඩ කරලා ගෙවිලා 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 අර තරට රචන කොට කියනවා මා කොන්ද අමාරු බේක් කරගන්න දේව කරගන්න හරි මැක්ඩොනල් යන්න ආවේ යන්න ෂොපින් යන්න එපා ගෙදර ගියාම පවුලත් එක්ක කෑම ටිකක් කාලා ලස්සන තින්න බොහොම ඊළඟට මේ ඕනාට වැඩි ඕනම දේ ඕනේ දැන් අපි අර ලිපාට අයියා ලංකාවට යන්න ඕනේ කියලා මොකද බෑ එන්න බෑ එන්නේ නැපා හොඳින් ඉන්න හැමෝම ප්‍රශ්න මේ හැමෝටම ප්‍රශ්න තියෙනවා හඳුනන්න කියන්න බෑනේ අපේ ගෑනි කරන්නේ ඒවා එහෙම හිතනවා ඉන්නවා මම දන්න නෝන කෙනෙක් ඉන්නවා යුද හමුදාවේ මහත්තයා බැඳලා සතියයි බැඳලා ආමට ටැංකියෙන් පල්ලෙහාට බහින්න ලෙස්සලා වැටිලා බිම්බෝම්කට කකුල් දෙකම ගියා සතියයි බැඳලා කෙල්ලෙක් නේ හැබැයි එතුමා කකුල් දෙක හදලා බලාගෙන අද කකුල් දෙක නැහැ කියලා නෑ අර තුනක් හැදුවා කොහොමද කොල්ල තුනක් ඉන්නවද සතුටු ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න හොඳින් ඉන්න ජීවිතේ දිනක් මේ හැමෝටම කියන්නේ තරුණ ළමයි ඉන්නවා තරුණ ළමයි සතියන්ට වොන්න යන්න එපා කොල්ල මෙයා කියනවා එපා කියලා එයා බොනවා යොකරන අර විවාහ ටික කරලා වීසේ කාඩා ගන්න දියුණුවේ දැන් උපුල් මහත්තයා වීසේ ගහන දින මට දුන්නේ ස්පොන්සර් එකනේ වී ස්පොන්සර් මුත් කිව්වා ගෑන් ගෙන මට දෙන්න දෙන්න බලවෙන්ද වීසේ එක මට 20ක් අඩ ගහලා දුන්නා අයියන්න කියලා මහන්සි වෙයි හැ විදස් කිය අපි හැමදාම කොරියාවේ ඉන්නේ නැහැ හරි අපි හැමදාම කොරියාවේ ඉන්න ඕනේ නැහැ වීසේ එක තියන ඕල්ලා ගෑවිල්ල යන්න නේ